දැක්කහම ආසයි දෙනවනේ බලන්න මිරිස් අර අතරත් මිරිස් අතර ගෝවා එහා පැත්තේ තක්කාලි අර අර ටිකේ අපි හදාගෙන යන මේ මෑ කරා අර පැත්තේ එතකොට දැන් කෙනෙක් කියන පුළුවන් මේ කාබනික වගාව මේ පොඩ්ඩක කරන්න පුළුවන් කියලා නමුත් දැන් අපි දැන් සෑහෙන ප්‍රදේශයක් කරලා තිනවා අර කොස් ගහ හරියට ගියොත් අක්කර දෙක විතර වෙන අර ඈත පේන කොස් ගහ හරියට ගියොත් අපි ඒ හරියටම යනවා ඉතින් තක්කලි කිලෝ 250ක් විතර කැඩුවා එක ගෙඩියක් පොඩි කරගත්තේ නැහැ ඔක්කොම මිනිස්සුන්ට දුන්නා බණ්ඩක් කැඩුවා කිලෝ 250ක් විතර ඒ වගේම දැන් මෑ කරල් මිරිස් එහෙම තියෙනවා ඉතින් බලන්න මේ මේ කැකිරි වැල් මේ බලන්න කැකිරි වැල් දෙකයි අතර පොඩි වැල් දෙකකුත් තියෙනවා දැන් මේ ප්‍රදේශේ දැන් මේ මල් ඇවිල්ලා තියෙන්නේ එතකොට මේ තව ටික දවසකින් මේ ප්‍රදේශේ මෙහෙම වැහෙනවා කැකිරි වලට ඉතින් බටු දැන් මාස දෙකක් තිස්සේ ඉඳන් බටු හැමදාම කිලෝ 5ක් 10ක් අනිවාර්යෙන්ම තියෙනවා ඉතින් දැන් මේ දේනේ කරන්න ඕනේ ඉතින් මේක වෙන්න ඉඩ දෙන්න ඕනේ පිටරටින් ගේන්න එපා අපි හැමතිස්සෙම අර බන්දුල ගුණවර්ධන ඇමතිතුමාට කියනවා පොඩ්ඩක් හදිස්සි නොවි මාසයක් ඉවසන්න. එතකොට හාල් පිටරටින් ගේන්න ඕනෙත් නැහැ. මිල ඉහළ යයි ඒකම පහළ එයි. මිල පහළ එනවා. මොකද මේ පුරං කුඹුරු පවා වගා කරයි. මොකද මිනිස්සු අමාරුවේ වගා කර. දැන් මම වගා කරේ. දැන් මේ කවදාකත් කරපු දෙයක් නෙමෙයිනේ. නමුත් වගා කරා. ඒ වගා කරේ මේ රටට ආදර්ශයක් පෙන්වන්න. ඉතින් මේ අපේ පිටරටින විදේශ ශ්‍රමිකයෝ ඒ මහන්සිලා ගේන මුදල් බන්දුල ගුණවර්ධනලා වගේ ඇමතිවරු ගිහිල්ලා අඩුවට කන්න දෙන්න ඕන හින්දා මේ ගෙඩිය පිටින් ඩොලර් පිටින් පිටරටට පූජා කරනවා. එහෙම පූජා කරන්න එපා. හාල් ටික ගේන්න යන්න එපා. මොනවාද තෙල් ටික ගේන්න එපා. මේ පොල් ගස්වල ඕන තරම් තෙල් තියෙනවා. අපි හදමු. පොඩ්ඩක් මිල වැඩි වෙයි. නමුත් ඒ එකම අඩු වෙන්න ගන්නවා. මේ හින්දා ගොවි මහත්තුරුන්ට අවශ්‍ය කුසු උපකරණ තාක්ෂණය දැනුම දෙමු. ඉතින් දැන් අපිට ඔය අර දියව් දියව් කියන කට්ටිය කිව්වා මේ ඔය පොඩි ඩමක කරයි කාබනික වගා කියලා. දැන් අපි කරලා පෙන්නුවා. දැන් මෙතන අක්කර එකහමාරක් විතර දැන්ට කරලා තිනවා. අක්කර තුනක් සිංහලරු දිනකට කඩලා අපි පෙන්වන්න. පෙන්වන්නකෝ එන අපි අංක අර පැත්තට මේ සත්තු අපි ඇත්තටම මේ සත්තු මේ පණ වගේ රැක ගන්නවා මේ මේනම් ළඟට වෙලා ඉන්නවා මේ ඇහිඳන් කාපු සතෙක් අපි පණ වගේ බලා ගන්නවා ඉතින් දැන්ට බිත්තර දවසකට 10ක් 15ක් 20ක් විතර ලැබෙනවා ඉන්නන්ට ඔය ඔච්චර සත්තු ඉන්නද කියලා මේ හැමතැනම ඉන්න ඔක්කොම ඇරලා හදන්නේ අර කුඩු ඇතුලේ ඉන්න කාපරික කුල්ලු එළියට දාන්න බෑ ටිකක් මේ වසයි කොටනවා හැම අර කුඩු ඇතුලේ ඉන්න හැම කෙනෙක් පොඩ්ඩක් යනවා අපිට මේ සත්තුන්ගෙන් කිසිම කරදරයක් නැහැ මිනිස්සුන්ගෙන් තමයි ඉතින් මේ සත්තුන්ට තියෙන කරදරේ ඒ සත්තුන්ගේ සාපස් කරදර යන්න මේ ඉන්නේ අපේ රප්ති ගොවි පොලකට වාසනාව අපි ගාව ඉන්නා කිරි හැරක් දෙන්නේ කිරිම කන වැලි කරදයියකින් අල්ලනවා වගේ මේ මෙයාලා මේ තනකොළ ටික කාලා ඒ ගොම පොහොර අපිට හරි වටිනවා මේ ඉතින් මේ වගේ කිරි හැරක් දෙන්නෙක් ඉන්න අපේ ගොවි පොල එතන තියෙන වටිනම සම්පතක් මේ කිරිහරක් කියන්නේ. මේ පේරනේ අපි යන යන තැන එනවා. කලුතු. මේ කොස් ගෙඩියක් කැඩුවා. ඇත්තටම මේ මේවත් මේක මේ අපි ගාව මේ වගේ අපේ ගොවි පොලේ මේ වගේ කොස් ගස් හතක් තියෙනවා. මේ බලන්න මේ විදිහටම ගෙඩි පුරවලා තියෙනවා ගස්වල. මේවා මේ හෙට දවල්ට කෑමට මේ කොස් ගෙඩිය කඩාගත්තේ බත් ගස් කොච්චර වටිනවද මේ මේ කෑමනේ අපි රටට හඳුන්වලා දෙන්න ඕනේ මේ කෑම හරි වටිනවා අපි වෙලාවක පෙන්නන්න මේ වත්තේම
කෑම වලින් පිටින් බොහොම පොඩි දෙයක් එළිය කරගෙන කෑම හදලා අපි අපිට දැන් තකන්නේ වත් කෑම පමණයි පිටින් ගේනවා බොහොම අඩු එළවලු අරම මොනවත් ගේන්නේ නැහැ කොස් ගස් හතක් තියෙනවා කියන්නේ විශාල කොස් ගස් ඔච්චර තියෙනවා යකෝ මුල් පැල අපි අලුතෙන් හිටලා තිනවා 200ක් 200ට වැඩි ප්‍රමාණයක් හිටවලා තිනවා අඩුපාඩු තැන් වල මේ පොල් පැල දැන් අධික පැවිල්ලක් තියෙන්නේ ඉතින් සුද්දක පවිත්‍ර කරලා ගන්න ඕනේ මේ කටුවනෝද පැල අපි දැන්ට හිටවලා තිනවා 300ක් හිටවලා තිනවා මේක පාටික කාලයක් යනකොට හරි වටින පළතුරක් වෙයි මේක. ඒ වගේම දැන් මේ මේ වත්තේ පොල් ගස් තියෙන 400ක් විතර. ඇත්තටම මේ පොල් කියන එක හරි වටිනවා හේතුව මේ පොල් පොල් වල විශාල මේ වටිනාකමක් තියෙනවා. ඒකටත් අර ඇමතියා ගිහිල්ලා එකපාරක් මතකනේ මොකද යකඩේ රවුමක් හදලා මේක දාලා ගැසට් ගහලා මෙයා කරා. එහෙම නෙමෙයි මේ රටේ මිනිස්සුන්ගේ අතට සල්ලි ගියට කමන්නේ නැහැ. එංගොල්ලෝ කුණු පොල් තෙල් ගෙනාවා එකපාරක්. ඉතින් ඇත්ත සේවා කරන්න හොඳ නැහැ. කරන්න ඕනේ රටේ පොල් තෙල් නිෂ්පාදනය කරන්න නම් ඒක ඒකට ලාභ ලැබෙන දෙන්න ඕනේ. පොල් නිෂ්පාදනයට ලාභ ලැබෙන දෙනකොට තමයි මිනිස්සු වගා කරන්න ගන්නෙ. ඒ හින්දා මේ දැන් අර ඈතින් පේන්නේ අක්කර 100 ගාන සෙමසි සාල කුඹුරු ආයයක් නේ අක්කර 100 ගානකට වැඩි කුඹුරු ආයයක් දැන් ඊයේ මේක ඔක්කොම කුඹු මේ වී කැපුවා ඉතින් ඒකටත් එහෙමයි මිනිස්සු වගා කරනවා පුරන් කුඹුරු වගා කරනවා හැබැයි හාල් පිටටින් ගේන්න එපා බන්දුල ගුණවර්ධනට මම මේ කියන්නේ බන්දුල ගුණවර්ධනට එන්න අපිත් එක්ක සහගතාවට ආවොත් මම බන්දුල ගුණවර්ධනට කියලා දෙනවා මේ සල්ලිටි ගිහිල්ලා පිටරට දෙනවා අපිට වගා කරන්න පුළුවන් පොල් ටික හදන්න පුළුවන් හාල් ටික හදන්න පුළුවන් සීනි ටික හදන්න පුළුවන් මේ සියල්ල අපිට හදන්න පුළුවන් මදි වෙන්නේ නැහැ මේකට මිනිස්සුන්ට ලාභයක් ලැබෙන්න ඕනේ ලාභය ලැබෙනකොට ওই පුරන් කුඹුරු ඉබේම අස්වැද්දිලා යනවා මේ ඉස්සරහා කුඹුර කවදාකවත් වගා කරේ නැහැ මේ පාර එක ඒකත් වගා කළා ඒ හින්දා මේ මිනිස්සු ඒවා කරනවා හැබැයි ලාභයක් ලැබෙන්න දෙන්න ඕනේ වී වලට හොඳ මිලක් එන්න ඕනේ පොල් වලට හොඳ මිලක් එන්න ඒකට ඊට පස්සේ මිනිස්සුන්ට තාක්ෂණය අඳුනලා දෙමු ඒ උපකරණ අඳුනලා දෙමු ඒවා තීරු බදු නැතුව අඩුවට ගෙනල්ලා දෙමු අන්න එහෙම කරොත් අපේ රට ගොඩ ගන්න අපිට පුළුවන් ඒ ඉඳ විශේෂයෙන්ම බන්දුල ගුණවර්ධන ලගේ ඔළුවේ තියෙන්නේ දුන්න නැත්තම් මං රටින් ගේනවා කියන අදහස තියෙන්නේ ඒක කරන්න එපා අපි දැන් කහ පේනවනේ කහ කහවලට මිල ඉහෙලා ගියා දැන් කහ ඕන තරම් රටේ තියෙනවානේ ඒ දේ හාල් වලටත් පොල් වලටත් සීනි වලටත් ලූණු වලටත් හැම දෙයකටම කරන්න පුළුවන් ඒකට කරන්න ඕනේ දේශපාලනයෙන් අයින් වෙන්න ඕනේ එදාට අපි මේ රටේ කෘෂිකර්මාන්තෙන් ජය ගන්නවා